Ehi passico, ehi passico, enne, enne, daro meia නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාබද්ි සම්පන්න කාරුණුණික පින්මත්නි අදත් මෙහිමිදිරු උදසන ඔබ සූදානම් වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකොට වදාළ එවතුම් ධර්මයෙන් කොටසක් තමන්ග ජීවිතයට එකතු කරගන්න. තින් හැමදාම ඔබේ ජීවිතයට ධර්මය තුළින් අලුත් සිතුවිල්ලක් අපි දිරිපත් කරනවා. අද උදෑසන අපි කතා කරන්න බලාපොරොත්තුව වෙන මාතෘකාව තමයි මෙ දවස්වල අපේ රට තුලා ලෝකය තුළත් බොහෝසයින් කතා කරන මාතෘකාව. එතමයි සමගිය පිළිබඳව. මේ සමගිය කියන මාතෘකාව විධ තැන්වල නොෙක් නොයෙක් අදහස්වලින් ප්‍රකාශ වෙන. එකමතුකම, සාමය, සහජීවනය සහයෝගීතාවය විවිධ විවිධ අර්ථකතනෝස්සේ මෙ සමගිය කියන වචනය ස්මතු වෙන. පුංචකාලේ ඳං අපිට උපදෙසක් දීලා තියෙනවා අපේ ධර්මය තුළ සමගියෙන් ජීවත්වෙන මිනිස්සුන්ට ඉතාමත්ම යහපත් ජීවිත ගත කරන්නට පුළුවන්ගේ කියලා. ඔබට මතකයිේ ධර්මය තුළ සඳහන් වෙනවා සම්මෝධමාන ජාතකේ. පුංචකාලය අපිට දහම් පාසල් වල කියලා දෙනවා වටුකුරුල්ලන්ගේ කතාවක්. වටුකුරුල්ලෝ රංචුවක් ජීවත්වෙන අවස්ථාවක එක්තරා වැද්දෙක් උගුලක් කටවලා වටුකුරුල් අම්ම දැලකට අසුකරගන්න. වටකුරලු කණ්ඩායම මේ නායකයා බෝධිසත්ව වටුව ඉදිරිපත් වෙලා මේ සියලුම දෙනාට කියනවා අ දැලේ තමන් අසුවෙන ස්ථානයෙන් උඩට ඔසවල එහලට පියාම්භාගෙන ගිහිල්ලා දැල ගහ කරඳවලා පලා යමු කියලා. ඒ උපදෙස පිළිගත්ත සියලුම වටු බොහොමත්ම සමග මෙන්න මේ දැලවසවාගෙන ගිහිල්ලා ජීවිතයේ රැකගන්න. අවස්ථා කීපයක දි ෝය විදදිහට සිද්ව. මේ දඩයක්කාරයාගේ බිරිද දඩයක්කාරයට දෝෂාරෝපණය කරනු මේ වටුවන් අල්ලගන්ට බැහැෙන බට කවදාවත් කියල.ඒවෙලා දි වටුවා කියනවා මේ සමගිය හැමදාම තියන එකක් නෙමේ. කවදාහරි මොකක්හරි හේතුවක් නිසා සමගිය බිලිච්ච දවසට අපට මේ වටුකුරුල් අම්ම විනාස කරට පුළුවන්. එ කියපු විදිහටම කාලයක් ගතවෙද්දි පින්වත්න අර වටුව අතර අසමගියයක් කටගන්නු. එක් තරා වටුවේගේ මුල්ලුවීම නිසා නොෙක් නොයෙක් අඩදබර මතබේද මේ වටූ රංචුව අතර හටගන්නට පටන්ගන්න. පසකාලෙකද මේ වටුවෝ එකනෙකාට චෝදනා කරගඩ, එකනෙකාට වරද පටවන්ඩ, එකිනෙකා සමඟ අඩදබර කරගඩ පටන්ගත්ත වෙලාවෙේ නායක වටුවවා කල්පනා කරනෝ මේ අස මගේ විනාසයට හේතුවක් මයි. එනිසා නායක වටවා රංචුවෙන් ඇත් වෙලා වෙනමම ජීවත් වෙනු. දවසා, අඩදබර පවතින් අවස්ථාවකදී වැද්දා නැමතත් දැලෙලුුව. සියලුම වටුව දැලටහෝුනා. දැම්මොක දූනේ කාටවත් දැලෝස්වාගෙනයන්ට සමගිමය අවස්ථාවක් තිබබේ නෑ. ඔවු නෙකිනෙක්කා හා රන්්ඩුවනා අඩදබර කරගත්තා වටු අයේ ඇසිල්ලේ සියලූම වටුවටික අල්ලගෙන වැ වැද්දාගේ අවශතාවේ ෂට කරගත්තා. මේ වටු රංචුවම විනාසූන. ඉතින් පුංචිකාලේ සම්මෝධ මාන ජාතකය උගන්නලා අපිට පුංචි පණවිඩයක් දුන්නා ඒ තමයි සමගියෙන් ජීවත් වනොත් අපිට බොහෝ ලස්සන ජීවිත ගත කරන්නට පුළුවන්ගේ කියල අද ලෝකය පුරාමන් එවගේම අපි ජීවත්වන්න විපුංචි රට තුළන් නොෙක් ආකාරයේ අසමගිකන් තියෙනවා ඔබ දැකලාත් ඇති ජාතින් වසේ ආගම් වසෙන් නොයෙක් නො එක් කොළ මල ගෝත්‍ර වස්සයෙන් අපි අතර නොයෙක් බෙදීම් තියනු ජාතියාගම් වසයෙන් නැතිවුනත් සමහර වෙලාවට ඒ ජාති අතර වුනත් නොයෙක් කුලගෝත්‍ර මත පදනං වූ බෙදීම ඔඇත්තු දැකලා ඇති. බුදුරජාණන් වහන්සේ අපෙන් අහනවා මේ සත්වලෝකෙ සතුන්ට විවිධ කුළගෝත්‍ර තිබ්බට මනුසයන්ට කොහොමද එහෙම කුළගෝත්‍ර පවතින්නේ කියල්. යතා ඒ ජාතේසු ලිංගන් ජාතිමයම්පපුතු ඒව නත්ති මනුස්සේසු ලින්ගන් ජාතිම යම්පුුතු. දුරජාණන්හන්සේ දේශනා කරන්න එහෙම මේ වාසෙට්ට සූත්‍රයේද බුදුහාමුදුරුව පෙන්ඩන ලස්සන කරුණ දවසා වාසෙට් බ්‍රහ්ණය වෙල්ලා බුදුරජාණන් වහන්සට කියනව ස්වාමීන්නේ භාග්‍යවතුන් වහන්ස මම මහාබ්‍රහ්මයාගේ මොකයෙන් ඉපදිච්ච කොටසක් අපි දන්නෝ ඉස්සර මිනිස්සු විශ්වාසකරපු කාරණයක් තියෙනව පින්වන්නේ මහා බ්‍රහ්මයා විශන්තාමයි මිනිස්සු මවන්නේ නිර්මාණවාදය මැවින්වාදය පදනංකරගත්ත මිනිස්සු අතීතයේද හිතුවා මහාබ්‍රහ්මයා මොකයෙන් තමයි මේ බ්‍රාහ්මණියෝ අවන්නේ කියල. ඊළඟට මහා බ්‍රහ්මයා තමන්ගේ අත් දෙකෙන් තමයි ශස්ත්‍රීයොහෙවත් රජදරුවූ නිර්මාණය කළේ. ඉළඟට මහා බ්‍රහ්මයාගේ කලවා දෙකෙන් වෛශ්‍යයන්හෙවත් වෙලෙන් දන් නිර්මාණය වුණා. බ්‍රහ්මයාගේ යටිපතුලෙන් තමයි සුද්‍රයන් නිර්මාණය වනේ විශ්වාසයේ පදනංර ගත්ත වාසිට් බ්‍රහ්මණයා බුදුරජාණන් වහන්සට කියනෝ බුදුහාමුදුරුවනේ ම මහා බ්‍රහ්මයාගේ මොකයෙන් ජාතක වෙච්ච බ්‍රහ්මණයඒවාලාජ බුදුරජාණන් වහන්සේ වාසිට් බ්‍රහ්මණයගෙන් ප්‍රශ්නක හිපයක් අහනු මොනවදහන්නේ. වාසිෙට්ට නුඹ දැකලා තියෙනවද තරුණු බැමිනිියෝ ඒමයි බුදුරජාණන් වහන්සුමන් දැකලා තියෙන. වාසිෙට්ට නුඹ දැකලා තියෙනවද විවාහ ප්‍රාප්ථ වෙන බැමිියෝ එහමයි බදුරජාණන් වහස මං ඒකත් දැකලා තිය. වාසෙට්ට නුබ දැකලා තියෙනවද විවාහ වනාට පස්සේ බැමිනිියූ ගැබිණි බැවට පත්වෙනවා. එහෙමයි බුදුරජාණන් වහන්ස. වාසට්ට ඔබ දැකලා තියනද ගැබිනි බැමිනිියෝ දරුවූ ප්‍රසූත කරනු. එහෙමයි බුදුරජාණන් වහන්ස. වාසිෙට්ඒ දරුව ප්‍රසූතුවනස්ථානය ඔබ දැලා තියෙනවද. එහෙමයි බුදුරජාණන් වහන්ස බුදුහන්දරුවෝ ලස්සනට අහනෝ ප්‍රශ්නයක් වාසෙට්ටේ දරුව යෝනිමාර්ගයකින් බිහිවෙන බව දැකදැකත්, ඇයි ඔබ කියන්නේ මහා බ්‍රහ්මයා මොකයෙන් දරූ බිහි කලා කියලා. එහෙනම් ඔබ කියනෝය දරුවෝ බිහිවන ස්ථානයත් බ්‍රහ්මයාගේ මකයත් දෙකක් නෙමේ එකක්ය කියලා අපහාසාත්මකාආකාරයෙන් කියන. බලන්ට පිින්වත්න්නේ මේකෙන් පෙන්න්න උත්සාහ කරේ ලෝකෙ මිනිස්සු සියලුම දෙනා සමානයි කියලා. අපි කවුරුත් උපතින් ජාතියෙන්, උසස් පහත් බවට පත්වෙෙන්නේ නෑ කියන විශ්වාසය බුදුරජාණන් වහන්සේ දේශනා කළ. එනිසා ලෝකයේ සියලූම මනුෂ්‍යයෝ. මනුෂ්‍යත්වයට ගරුකිරීම තුළ සමගියෙන් ජීවත්වීමේ වටිනාකම ලොතුරා බුදුරජාණන් වහන්සේ අවධාරණය කළ. නිසා බෞද්ධයෝ වසිෙන් ඔබටත්. එවගේ අන්‍යාගමි ක ඇත්තන්ටත් කියවන්න මහා මනුෂ්‍ය ගුණධර්මයක් තමයි සමගිය කියන කාරණය. එ සමගිය තුළ, අපට ඕනෑම දෙයක් ජයගත හැකි බව බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් පෙන්නාාදීලා තියෙන. කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ අභියසට ඇවිල්ලා දවසක්. බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදේයටට අයිති මේදතලුම්ප විහාරයේ වැඩවාසය කරන වෙලාවේ හරි ලස්සන කතාවක් කියන මේක තියෙන්නේ ධම්ම චේතිය කියන සූත්‍රේ. ඒ ධම්මචේතිය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේට කොසල් මහරජ්ජුරුවෝ කියනවා ස්වාමීනී මං ඔබ වහන්සට ආදරය කරනව ගෞරවය කරනව පිළිදැගුම් කරනවා ඔබ වහන්සි සරණයනු. ඔබ වහන්සේ ධාර්මික චෛත්‍යයක් විදිහට මට වටිනාකමක් ගෙනල්ලා තියෙනු. ඔබ වහන්සගේ ශ්‍රාවකයෝ මට ධාර්මික චෛත්‍යයක් බවෝට පත් වෙලා තියෙනවා. ඒකට කරුණු වටක් හේතු වෙලා තියෙනු. ඔන්න ඔය කරුණු අටෙන් එක කරුණක් තමයි පින්වත්න මේ බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකය තුළ පවත්නා සමගියයේ ස්වභාව. ස්්‍රාවක කියලා කිව්වාහම එතන භික්‍ෂු පිරිස විතරක් නෙමේ. අද බොහෝ දෙනා හිතනව ශ්‍රාවකයෝක වහ මේ හාමුදුරුවරු පමණයි කියලා. බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකකි ව්හම එතන භික්‍ෂු භික්‍ෂුණි උපාසක උපාසිකා කියන සිව්ුවනක් පිරිසත් අයිති. ඔබට බණ කියන මමත් ඒ පිරිසේ බනාහන ඔබත් ඒ පිරිසේ. ඒ නම් පින්වත්න මේ ස්්‍රාවක පිරිසළඟ මහ සමගියයක් තියනවා. කොසල් රජ්ජුරුවෝ දේශනා කරනවා බුදු හාමුදුරුවනේ ඔබ වහන්සගේ ශ්‍රාවකයෝ සම්මෝධමානා හරි සමගිය. කිසිම අවස්ථාවක අසමගියට මුල්තනක් දෙන්නේ නෑ. අවිවතමානා කිසිම අවස්ථාවක වාදවිවාද කරගෙන අනෙක් අයව තලාපෙලා හිංසා කරන්නේ නෑ. බුදුහාන්දුරුවන්ගේ ශ්‍රාවකයෝ සියලූම දෙනා වාදවිවාදයෙන් තොරයි, සමගී ඒක මතිකව තීරණ ගන්නා උදවිය. එවිතරක් නෙමෙයි කීරෝධ කීභූතා, කිරීවතුරයි එකතුඋනාාවගේ. කිරීවතුරයි එකතු වනාට පස්සෙ පින්වත්න කවදාවත්ඒක වෙන්කරන්ට බෑ. හරි මාමාරුයි. බුදුහාන්දරුවණය ඔබහන්සගේ ශ්‍රාවකයොත් එකනෙකාට බද්ධ වෙලා ඉන්නේ හෙමයි. කිරීවතුරයි මිශ්‍රවනා වගේ. එවිතරකුත් නෙමෙයි අන්‍යමං්ඥම්පිය චක්කූ. එකිනෙකා දිහා ප්‍රියෑසිම්මයි බලන්නේ. බුදුහාමුදුරුවණේ මෙන්න මේ ලක්ෂණ නිසා. මෙන්න මේ සමගිය නිසා ඔබවහන්සගේ ශ්‍රාවකයෝොන්ට මං ගරු කරනවා. ඔබවහන්සගේ ශ්‍රාවකයන්ට මන් සෙනෙහසක් දක්වනවා එනිසා ඔබවහන්සගේ ශ්‍රාවකයෝ ධාර්මික චෛත්‍යයක් වගේ වටිනෝ. බලන්ටොක පින්ම්මත් ගැනීම් තල තියෙන වටිනාකම්. එහෙම ඉන්න තාකල් ඔබට මට බබලන්නට පුළුවන්. අපේ වටිනාකම ඉහල යනු. හැබැයි අපි අසමගි වෙන්ඩ ආසමගි වෙන්ඩ අපේ වටිනාකම පහලට යනු. පිවිනාස වෙන. ඉංග්‍රීසි කියමනක් තියෙනවා. United ව stand divided4. අපි එකමු ත වූුණොත් නැගී සිටිින්ඩ පුළුවන්. හැබැයි අපි වාදවිවාද කරගෙන බෙදිලාගියොත් අපි පල්ෙ හට ඇදගෙන වැටෙනවා. එනිසා මේ කියමන් ධර්මය තුළ සකස් වෙච්ච කියම. බදුරජාණන් වහන්සේ අවුරුදු දෙදහස් පන්සිය හැටතුනකට කලින් සමගියාගේ අවධාරණය කළේ හෙමයි. කොසල් මහරජ්ජුරුවෝත් මේ සමගිය වර්ණනා කළේ හෙමයි. බනපත කියවාදී ත්‍රිපිට කිය තුළ බොහෝ අවස්ථාවල මේ සමගිය ගැන විග්‍රහ වෙනවා. සාරිපපුත්ත මහරහතන් වහන්සේ දකින්නට නැත්තං මුගලම් මහරහතන් වහන්සේ කල්්‍යයාන මිත්‍ර භාවේ උන්වහන්ස හයපු අවස්ථා බනපපුත ය ඕනෑ තරන්තියනු. මුගළම්මහරහතන් වහන්සේ සොයාගන්නට නැති අවස්ථාවල සැරියුත් මහරහතන් වහන්ේ උන්නහන්සෝ එපු අවස්ථා ඕනෑ තරන්තියෙනවා. මහකාශ් පහාාම්දුරු අසනීපවෙච්චවෙලා මුගලම් මහරහතන් වහන්සේ අසනීපවෙච්ච වෙලාවෙ නහන්සේලා ළඟට ගිහිල්ලා තොරතුරුවිමසපු හැටි, බොජ්ජග පිරිත්වල මේ ඇත්තුූ නිරන්තරයෙන් අහනු. උනහන්සේලා නිරන්තරයෙන් සොයාබලමින් උන්නහන්සේලාගේ විස්තර හොයාබලමින් කටයුතු කර පුආකාරය එකිනෙකාට උදව්පකාරකර පුආකාරය හරිම ප්‍රසාධ ජනකයි. ඔයත්තු බොජ්ජංග පිරිත් කියවදදි ඔයත් අන්ට සිංහල තේරුමත් අවබෝධ කරගන්නට පුළුවන්නම් මේ ස්වාමින් වහන්සේලාතුර කොතරා සමගියත් තිබ්බාද කියලා ඔයත් අන්ට තේරී. සැරියුත්මුගලන් දෙනම පිරිනිවම් පෑවට පශ්ච පිින්වත්න ලොතුරා බුදුරජාණන් වහන්සේ. සැවැත්නුවර ජේතමනාරාමී මිදුලට බැහැලා. ආනන්ද ස්වාමින්න් වහන් සිට ආමන්ත්‍රණය කරලා කියනෝ. ආනන්ද කැලේක තියෙන විශාලම ගස් දෙකා හුළගින් කඩාගෙන වැටිලා. ඒ කැලේම පාල වනාවගේ ආනන්ද සැරියුත්මුගලන් නඇති බුද්ධ ශසනයත් පාලූනාවගේ මට තේරෙනවා. බලන්ට උන්වහන්සේලා මොනතරන් සමගින්ින්ට ඇද්ද. එකනෙකා කෙරෙහි ප්‍රියෑසිම් බලමින් එකනෙකා කෙරෙහි ගෞරවෙන් බලමින් කටයුතු කරන ආකාරය මොනතරන් ලස්සනද එනිසා පිම්වන්නේ මේ සමගිය මොනතරං මනුස්ස ජීවිතයට වටිනවාද කියන එක ඔයත්තන්ට තේරෙන්ට ඕනේ. ජපානයේ ලස්සන සෙන් කතාවක් තියෙනවා මෙ සමගිය ගැන කියවෙන තැනම්. එක්තරා ශි්‍යේ තමන්ගේ ගුරුවරයාළඟට ඇවිල්ලා ගුරුවරයාගෙන් අහනවා ගුරතුමනි මට අපායේ දි්‍යලෝකයේ තියෙන වෙනස පෙන්නන්ට කියලා. අපාඒ දි්‍යලෝකයේ තියන වෙනස පෙන් අන්ට කිව් හම පින්වත්න්නේ මෙන්න මේ ගුරුවරයා මොකද්ද කරන්නේ. මෙ ශිශ්‍යයාට ඉඳගන්නට කියලා ගුරුවරයා කෑම මේසයක් මවනවා. බුවම ලස්සනට විවිධ කෑමවර්ගවලින් මේ කෑම මේසේ අලංකාර කරලා තියනු. කෑම මේසේ වටේටම මිනිස්සු ඉඳගෙන ඉන්නවා. මේ මිනිස්සුන්ගේ මූුණවල්ලොල තිබ මහා දුක්්බරිත පෙනුවා. මේක මනුසේට්ටවත් වැළමිට නඟෙන් අතනවන්ඩ බෑ. මේ අත දිගාරිින්ඩ හකුළුවන්ඩ. මොකවත් බෑ වැලමිට ලඟින් මේ අත නවන්ඩත් බෑ. මේ මිනිස්සු මේ විදිහට දුක්බර වෙන්න වෙලාවේ මේ මිනිස්සුන්ට විධානයක් දෙනවා දැන් කෑම කණ්ට කියලා. කොච්චර රසවත් කෑම තිබ්බත් මේ මිනිස්සුන්ට කෑමකන්ට බෑපම් වන්නේ. මොකද වැලමිට ලඟින් අත නවන්ඩ බෑ. මේ මිනිස්සු අතට හැන්දා අරගෙන අර ආහාර භාජනවලට හැන්ද දාලා තමන්ගේ කටටදාගණ්ඩ උත්සාහ කරනවා නමුත් ඒක කරන්න බෑ. තැනම කෑම විසිරෙනවා අනිත් අයගේ ඇඟවල් වොලත් කෑම විසිරෙනවා මුළු කෑම මේසෙම අපවිත්‍රභාාවයට පත්වෙනවා මොකදේ ඇත්තන්ට වැළමිට නගින් අතනවන්ඩ බෑ. ඒ වෙලා වෙදි අර ගුරුවරයා ශිෂ්‍යයට කියනවා පේනවාද. මේ තමයි අපාය. ඔන්න අපාය බලාගණ්ඩ කිව්වා. ශිෂ්‍යයායට එතරන් තේරුණේ නෑ කොහොමද මේ කපායක් වුණේ කියල. ඊනඟට ගුරුවරන් නැවතත් කෑම මේසයක් මැව්වා. එ කෑම මේසෙත් අර වගේම පිම්වත්න හරිම ලස්සනට ආහාරතියලා තිබ්බ. ඒකෑම මේ සවට්ටේත් අර දිහටම මිනිස්සු හිටියා. ඒ මිනිස්සුන්ටත් වැළමිටලඟින් අතනවන්ට බෑ කලින් මිනිස්සු වගේමයි. හැබැයි ඒ මිනිසන්ගේ මූුණවල්ල හරිම ලස්සන සතුටත් තිබ්බ. දැන් විධානයක් දුන්නා හොඳයි යාහාරගණ්ඩ පටන්ගන්්ඩ කියලා. ඔබ හිතන්නේ මොකක්ද වනේ. අර වැළමිටලඟින් අතනවන්ඩ බැරි මිනිස්සු තමන්ගේ අතට හැන්දාරගෙන අත නවලා තමන්ගේ පැත්තට ගණඩ බැරි නිසා මොකද කළේ තමන්ගේ ඉදිරියෙන් ඉන්න මනුස්්‍යයට ආහාර කවන්ඩ පටන් ගත්තා. ඊළඟ මනුෂ්‍යයා ඉදිරියෙෙන් ඉන්න අනිත් මිනිහට කවන්ඩ පටන් ගත්තා. ඔය විදිහයට එකිනෙකායි කිනෙකාට උද උපකාර කරමින් සමගියෙන් හැමෝම ආහාර ගත්තා. ගුරුවරයා ශිෂ්‍යයට අනගහලා කිව්වා මේ තමයි දිව්‍යලෝකය කියලා. බලන්ටකු අපාඒ සහ දී්‍යලෝකයේ වෙනස පෙන්නපුවාකාරය. සමගියයේ අගය මේ කතාව තුළත්. ඔයත්තට පෙන්න්න ලදුන්න. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් අවධාරණය කළේ එකට විසීම යහපත් කියලා. භික්‍ෂු සංඝාවසෙන් අපි වෙනය කර්ම කරද්දි සංඝයාගේ සම්මුතියෙන්. සංඝයාගේ අනුමැතිය සහිතව තමයි එ සියලුම කටයුතු කරන්න. හැම දෙනාගෙම එක මුතුවේ. භික්‍ෂු සංඝයා තනිව කිසිම කාරණයක් කරන්නේ නෑ මහා සංඝයාගේ අනුමැතිය සහිතව තමයි මේ සියලුම දෙයක්ම කරන්නේ. සංඝ කියන වචනය තේරුමම සමූහය කියන අර්ථය සඟ ගන ගණ කියන වචනයනුත් තේර්ුමක් වසයෙන් ගත්තොත් අර්ථය වන්නේ සමූහය කියන එක. එනිසා මේ පැවැත්ම තුළ බුදුරජාණන් වහන්සේ සමගියට ලොකු වටිනාකමක් දුන්නා. ඔයත්තන්ට පුළුවන්නං ඉදිනදා ජීවිතයේදී. තමන්ගේ පවුල තුළ සමගිය රැකගන්න ස්වාමිය බිරිඳ අතර ලොකු සමගියප පවත්වා ගන්ට පුළුවන්න. විතරක් නෙමේ තමන්ගේ කුටුම්බය තුළ ස්වාමියන්ට බිරිඳට දරුවන් සමඟ සමග අපපවත්තා ගන්ට පුළුවන්න. අම්මා තාතා දරුවන් සමඟ සමගිය ගොඩ නගා ගන්නවනං එක ජීවිතයට ලොකු වටිනාකමක්. උදෑසන දවස ආරම්භ වෙන වෙලාවේ ඔයත්තන්ට හිතන්ට පුළුවන්. අද දවසමම සමගියෙන් ගත කරනවා. කාගෙවත් මං හිතරිත් දන්ඩ යන්නේ නෑ. කාටවත් හානියක් වෙන ජීවිත ගත කරන්නේ නෑ. මට ලැබන ජීවිතේ හරි ලස්සනයි. මේ ජීවිතයේේ කාටවත් වෛරකරන්න කාටවත් පලිග්ඩ තරංකාලයක් මට නෑ. මං අවුරුදු සීයක් ජීවත් වුණත්. මට ජීවත්තෙන්ඩ පුළුවන් මාසෙක්දාස් දෙසීයයි. මං අවුරුදු සීයක් ජීවත්වනත් මට ඉන්ඩ පුළුවන් රිතුවලින් ගත්තුොත්තුන් සීයයි. මං අවුරුදු සීයක් හිටියත් මංජීවත් එෙන්නේෙ දවස්තිස් සෑදාහස් පන්සීයයි. මං අවුරුදු සීයක් හිඳලා දවසට බත්තෙල් දෙකක් කෑවත්, මට කණ්ඩ පුළුවන් වේල් හැත්තඇත් උන් දහසයි. ඔය ටික කල්පනාකරොත් පිින්වත්න ඔබට තේරෙයි අවුරුදු සීයක් හිටියත් අපිගත කරන්නේ මොනතරම් පුංචි කාලයක්ද කියල්. අද වර්තමාන ජීවත්වෙන බොහෝ ඇත්තන්ට අවුරුදු සීයක් නංීන්ට අමාරුයි. නමුත් තමන් ජීවත්වන කාලය තුළ දළවස්සයෙන් ගත කරන දිනගණන මාසගණන ඔබ ගණනය කරලා කල්පනා කළෝොත් ඔබටම තේරෙයි හැම දෙෙනාත් සමගම සුහදව ඉන්නවා මිසක එමිනිස්සුන්ට වෛරය කෝධය පතුරුවමින් කටයුතු කිරීමෙන් කිසිම දියුණුවක් කොයඇත්තන්ට ළඟාවෙන්නේ නැති බව. බුදුරජාණන් වහන්සේ පෙන් වන්නේ හැමතිස්සමකි වේකයි සමක්ගාහෝත මාවිවාධත. කවදාවත් විවාදකරගණ්ඩය අන්ඩේ එපා. සමඟිවෙන්ඩ. ජීවිතේ ගොඩ නගාගද්දී මෙ සමගිය මහ විශාල පිටිබලයක් වෙනවා. ධර්මය බුදුරජාණන් වහන්සකින් පස්ස පෙන්වා එක්තෑන් කරද්දි. පළවෙනි ධර්ම සංගායනාව පවත්තද්ද අපිට මතකයි. මහකස්සප මහරහතන් වහන්සේ කියන්නේ ව්‍යක්ත ප්‍රතිබල ස්වාමීන්ද්‍රයන් වහන්සේ නක්. උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක්. වහන්සට ඕනෑ නම් තනිව මේ ධර්මය සංග්‍රහ කරලා ධර්මය සුරක්ෂිත කරන වැඩපිළිවෙලක් සිද්ධ කරන්නට තිබ්බ. නමු තුන්වහන්සේ පන්සියයක් මහරහතන් වහන්සේලා තෝර ගත්තා. නහන්සෙලාගේ අදහස්විමසවා, සමගිව කටයුතු කරලා මෙසාසනයේ පැවැත්මට උරදුන්න. එවිතරක් නෙමෙයි. ඊළඟට දෙවනි ධර්ම සංගායනාවිදි, හාන්දරුරු හත්්ෂීයක් එකතු වුණ. එක්කනෙක් දෙන්නෙක් නෙමෙයි සංගයාගේ සමගිය ලෝකට පෙන්නවා. තුන්වැනි ධර්ම සංගායනාවිදි ධර්මාසෝකර අජ්ජරුවන්ගේ අනුග්‍රහයි, මොගලී පුත්්තතිස්ව මහරහතන් වහන්සේ, හාදුද්‍රරු දාහක් එකතු කරා. උන්වහන්සලා දාස් නමකග එකතුවීමෙන් තමයි මහසංග සම්මුතියකින් මේ ධර්මය සංගායනා කළේ ඒ තමයි සමගී තියෙන වටිනාකම්. බුදුරජාණන් වහන්සේ සප්තා අපරිහානය ධර්ම දේශනා කරන තැන රාජ්‍යපාලනයේදී පවා මේ සමගියයොදාගන්නටය කියලා මතක් කර. සමගීදී බුදුරජාණන් වහන්සේකුව ඔබට සමගිව රැස්වෙන්ඩ සමගිව සාකච්ඡා කරන්ඩ සමගව විසරන්ඩ. අද අපිට සමගිව රැස්වී මත්නෑ සමගිව සාකච්ඡාකිරීමත් නෑ සමගිව විසිරයාමත් නෑ. බොහෝ වීට අපි නොයෙක් නොය අදහ සොළුවේ පුරෝගෙන තමන්ගේ මතයම. ලෝකේයට ඉදිරිපත් කරලා අනිත් මිනිස්සේ මතයට එකඟ වුණේ නැත්තං ඒ මතය නොදරණ මිනිස්සුම විනාස කිරීමේ තත්ත්වයට පත්ච්ච ලෝකයකයි ජීවත්යෙන්නේ. එකිනෙක්කා විවිධවරණය කන්න අඩිදාගෙන ලෝකයේ දිහා බලනො. එනිසා එකිනෙකාට, එක එක පාටින් ලෝකයේ පේනෝ. දුුදුරජාණන් වහන්සේ ධර්මය තුළින් ඔබට කිව්වා යථාර්ථවාදීව. සිහිය පිහිටුවාගෙන ලෝකයේ දිහා බලන්න. එවිට ඔබට පෙනෙයි මෙලෝකෙ සියලූම දෙනා මනුෂ්‍යෝ කියලා. අදහන ආගමා අනුව තමන් ඉපදිච්ච ජාතිය අනුව කුලයානුව ගෝත්‍රය අනුව මිනිස වෙනස්වෙන්නේ නැති බව ඔබට හොඳට තේරේ. මෙලෝකෙ ජීවත්ත එද්දි පිම්වත්නි අපිට ගොඩක් වටිනා දෙයක් තමයි සමගියෙන් ජීවත්වයම් කියන කාරණ. නොයෙක් අවස්ථාවලද ඔබට පෙනී යයි මෙ ලෝකයේ හැමදාම දියුණුභාවයට පත්වුණේ ආයතනයක් වේවා රටක්වේවා ප්‍රදේශයක් වේවා කිසියම් සම්ති සමාගමක් වේවා ඕනෑම් සංස්ථාවක දියුණු ඇතිවුණේ මේ සමගිය තුළින්. සමගෙන් සිටි නැඇත්තෝ ලෝකෙ හැමතිස්සෙම ජයග්‍රහණය කරාපිය නැගවා කිය ඔබට තේරේ. හැබැයි අසමගිය වර්ධනය වෙච්ච තැන ඒ දියුණුව ආපස්සට හැරුණාය කියන එකත් ඔබේ ජීවිතයට මේ උදෑස්සන එකතු කරගන්ට ඕනේ හොඳ පාඩමක්. එනිසා සමගිය කියන ගුණධර්මය තුළ. ජීවිතයේ ගොඩනගාගත හැකි ආකාරය ජීවිතයට එකතු කරගත හැකි ආකාරය නැවතවාරයක් සිතන්ට ඕනි. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවක සංඝයාත් සග. ඉතාමත්ම යහපත් සබධතා ගොඩ නගාගත්ත කෙනෙ. එවිතරක් නෙමෙයි. දැම් බුදුරජාණන් වහන් සිට තිබ්බා මම බෞද්ධ දර්ශන ඉදිරිපත් කරපු කෙනෙ. මගේ දර්ශනය තිය න අයත් සමඟ විතරයි ම එකතු වෙන්නේ කියලාකයන්ට නමු උන්නහන්සිෙහිම කළේ නෑ. අපිට උන්න්නහන්සේ තුළ හබ වෙන. ඕනෑ තරං අචේලකෝ සචේලකෝ, පරිබ්‍රාජකයෝ, ආජීවකෝ නිගන්ටයෝ. ආදී වසේ විවිධ විවිධාගමික නායකයෝ. විධවිධ ආගමික ශාස්රුවරු. සමඟ සම්බන්ධතා පවත්තමින් එයත්නන්ට ගරු කරමින් සහජීවනයෙන් ජීවත්තයෙච් චවස්ථා. ේ පන්සේ සමාදම් වෙනවා. පින්මත්න මේ පන්සිල් කියන කොටස අපි තුළ තිබ්බ කොටසක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේට කලින් පන්සිල් කියන කොටස පාවිච්චි කළේ නිගන්ට නාතපුත්ත කියන ශාස්රුවරය. එතුමා තමයි පන්සිල්ලෝ ලායිතිකාරය. නමුත් බුදුරජාණන් වහන්සේ දැනගත්තා මානව සමාජයට ඉතාමත්ම වටිනා දර්ශනයක් මෙ නිගටනාත පුත්ත පංචසීලේ වසයෙන් ඉදිරිපත් කරනවාය කියලා. අන්න ඒ වෙලාවෙදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට දේශනා කලා මේ වගේ හොඳ දෙයා නිගන්ටනාතපුත්තගේ ධර්මය තුළත් තියෙනවා. ඒදේ හොඳ නිසා. අපිත් ඒදේ අපේ ජීවිතේයට එකතු කරගමු එහෙම එකතු කරගත්තෝොත් අපිටත් දියුණු වැඩ පුළුව. බලන්ටකුත් සහජීවනේ සහයෝගීතාව සාමය සහජීවනේ මෙ සියල්ලක් බුදු හාමුදුරුව තමන්තුලට එකතු කරගත්තා ආකාරේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තුළ මේ සමගිය ගොඩ නැගෙන ආකාරයෙන් උන්හන්සේ හැමතිස්සේම කටයතු කළ. එනිසා මේ අත්තන් ජීවිතයට ගණ්ඩ ඔබ බෞද්ධ වඩ පුළුවන් අබෞද්ධ වඩ පුළුවන්, ලෝකේ ඕනෑ ජාතියකට ආගමකට එකතු වෙනාවෙන්ට පුළුවන් හැබැයි අපි සියලු දෙනාම මනුෂයෝ. මෙ ලෝකයේ උත්තරීතර මනුස්ස භහාවේ ලබපු ඇත්තුෝ. එහෙම ලබපු ඇත්තෝ ජීවත්වෙන කාලය තුළ අධ්‍යාත්මික දියුණුවට කුමනාආගමක් හෝවේවා තමන්ගේ ආගමේ අධ්‍යාත්මික දියුණුව පිණිස කටයුතු කරනවා මිසා කාකුලල් කාගැනීමෙන් කිසිම වටිනාකමක් ජීවිතයට නොලබෙන බවතේරුන්ගන්නට ඕනේ. නිසා එහෙම සමගිව ජීවත්තෙන්ඩ මෙ උදෑසනා හපු ධර්මයත් උපනිශත්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරම්. රැස් කරගත් සියලූමකුසල සම්බාර ධර්මයෝ, පින්කැම්ි සිුරු දෙවියන්ට අනුමෝදං වෙත්වා දෙවියෝදිව්‍ය ආවුසෙන් වර්ණයෙන් සැපෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා මේ ඇත්තු සුරකිත්වා සයාසිරවාද කරන දෙවියනොත් අමාමහනිවනින් සැනසෙත්වා කියල දෙවියන්ට පින් දෙමු, ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවා නාගාම හිද්දිකා, අනුමෝදිත්වා චිරංරखන්තු බුද්ධසාසනං ආකාසට්८ාජබුම්මට්ඨ දේවා නාගාම හිද්දිිකා, පු්ඥන්තං අනුමෝදිත්වා චිරංරක් laboratorioන්තු දේශනං ආකාසට්८ජබුම්මට්ඨා දේවා නාගාම හිද්දිිකා ප්ඥන්ත අනුමෝදිත්වා චිරංරක්खන්තු බුද්ධසාාවකා ආති අවසානෝසය කල්පනාරන්ට රැස්කරගත් සියලුපින් මෙ දායකත්වයන් දරාගෙන කටයුතු කරන සියලුම දෙනාටත් ස්වර්වාහිනී ආයතනය සේවේ කරන මෙ නිලධාරී මහතුරු සියලුම දෙනාටත් උදෑසන කාලිම උතුම් දර්මයට. ඇහුන් කන්දන ධර්මය ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසි පින් වත්ඔබ සෑම්සිරු දෙනාටත් ජීවිතයේ සැප පිණිසහේතු වේවා ඔඇතු නිදුක්කේවා නිරෝගවේවාසුව පත්වේවා, ආයකවේදනා මානශක පීඩා දුරුවීමෙන් මෙලෝ පරලවසප සැලසේවා උතුම් නිවනම සාත්සාත්වේවා කියල ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්චංවදධාපචායිනෝ චත්තාරෝ, දම්මාවඩ්ඩන්ති ආයු වන්නෝසු කම්බලං, ආයුරාරෝගය සම්පත්ති, සග්ඝ සම්පත්ති මේවච්ච අතෝනිබ්බාන සම්පත්ති මිනාතේ සමිද්ජතු, අනන්ත තෙරුවන් ගුණ බෙලෙෙන් සියලු දෙනාටම යහප තත්ම වේවා. කලවාන හඟරංගල හන්දයේ පදිංචිව සිට මීට වසරහතලිියකට පෙර පරලෝ සැපත්, Rඒ මැණක් එතනා ආදරණීය මෑණියන්ටත් වසරතිස් තුනකට පෙර පරලෝ සැපත්, Dඒ කොඩිතුුවක්කු ආදරණීය පියණන්ටත් නිවිති කල, දොඩම් පාවත්තේ විසූ නැසේකය දයාජයවර්ධන මෑණියන් සහ චන්ද්‍රපාල ජයවර්ධන පියාණන් ඇතලු මිය කිය ඥාතීන්ට පින් පිණිස කලවාන සමකි සැපියුම්කරුවෝ ආයතනයහිමි දුූතරුවන් මුුණුපුරු මිනිපිරියන් විසින් අදදින මෙම ධර්මදේශනාවට දායිකත්්‍යය දක්වන ලදී.